අපවස්ථාවකට පත්වෙනවාඒක හරිිය ඒ වගේ සෞ්‍ය සේවකයනුත් අපාසුතාවකට පත්වීම නිසානම් වැඩවර්ජනයක් කරන්නේ ඇත්තරම අවංකවම එතැදී ඒ ගැනත් සලකා බලන්නට ඕනි එතොර මංහිතන්නේ ලක්ෂයකට වඩා පිරිසක් මේ වැඩවර්ජනය කල්ල තියෙන ක්ඩයම් සමග සහභාග වෙනවා එතොර අනිත් පැත්යෙන් ලක්ෂංක්‍යයාත රෝගීන් පීඩාවටක් පත්වෙන. තට ඒෙහින්ද තමයි මේ රටේ වැඩවර්ධනය කිරීමට මේ රටේ විතරන්නේ ලෝකෙ හැමතරම අයිතිය දී ලකි වෙන්නේ මේක අයිතියක් වැඩ කරන ජනතාවගේ ඒකම ඒ අයිතිය පාවිච්ච කරන්න ටෝන සියලූම තමන්ගේ තියෙන සාකච්ඡා මාර්ග සියල්ල බිඳවැටුනාම අවසන් ක්‍රියාමාර්ගයක් ියද මම හිතන්නේ මේ විස්සාමිතිී සියලුම සාකච්ඡා ඇත්තරම කෙලවර වෙලා තියෙන්නේ ඉතාමත් ම සාර්ථක වෙලා මේක අවසාන තමයි මේකට එියට ැරැතියෙන ඒ එක හිද තමයි මේ වැඩවර්ජන ඉතාමත්ම සාර්ථක වෙලා තිබයෙන්නේ ඒ සාර්ථක වෙන නැහැ අවදක්කත් අසාධාරන වැඩවර්ජනයක් එනිසා ඒකයි තියෙන තත්ත්වය නමුත් මෙවැනි වැඩවර්ජන මේ සඳහා අත්‍ය අවශසේවා නියෝගාධ පවිච්චි කලතිබෙන ජයාජයවදන ජනාධපත්තුමාගේ කාලේ ඕක පාවිච්චි කරාම මමත් ර සමිති නායකක් විතියට ධන්තවජදරුන්ගේ සංගමය උත් සමතිය වැඩවර්ජන මේ වෙනකොට එතුමා අත්‍යවශ සේවා කරා සෞඛ්‍ය සේවය ඒ වැඩවර්ජනය කඩාගක් පල් කිරීමට අපි අත්‍යාවශ සේවා ගණගන්න නැතුව මුළු මහත් සාමාජිකත්ය එකවන්ව වැඩවර්ජන දිගටම කරා යන්සා ජයාජයාවදන මහත්මයටට කරගන්නට කිසිමයක් සිදුවන නෑ ඒවගේ සෞඛ්‍ය සේවා උත්සමිති වාර ගණනාවකතිම අ්‍යවශ්‍යේවා නියව කඩ කලතියෙනවා. තමන්ගේ සාමාජික යඔක්කොම එකට ඉන්නව නං ඒ වැඩවර්ජනය සාධාරණ එකක් නං ඒක අත්‍යවශ්‍යේවා නියෝග තැමන. නමුත් එකක් වතකතියාගන්න ඒකෙන් එකක් තියෙනවා අඩුගානය රජය භාරගන්නවා රාජයේ පිළිගන්නවා අත්‍යවශ්‍ය සේක් කියර සෞඛ්‍ය. සෞඛ්‍ය අත්‍යවශ සේවාවක් නං ඒ සෞඛ්‍යය ඒ රජයසාහය ඇමතිවරු සෞඛ්‍ය ඇමතිවරු ඒ සෞ අත්‍යව්‍ය සේවාවක් විදිට සල කල ක්‍රියා කරන්නට ඕනේ ඒ අයි තියෙන බැදගත්කම. අපේ අවුරුදු පහේදිම අපි අත්‍යවස්ශේවානය යෝක ක්‍රියාත්ම කේ නෑ. අපි හෙම රෘත්ෂමිතය ඒකට කරේ නැහැ. ම විශාල දැවන්ට රෘත්ෂමි ක්‍රියාමාර්ක තිබුණෙත් නෑ සෞඛ්‍ය මාත්‍ය ොය යිද GMමෝ එක දේශපාලන හේතුන් මත කරාමිසක් ඒක ඒගොල්ලො කරපු ඒයි හේතු අද පේනවා. අද ඉට වඩා සෞඛ්‍ය සේවේ ඉතාමත්ම කඩා වැටල තිීමෙන වෙලාකවත් තවන් කට කටවල් ඇත් දෙක කම්පයාගෙන ඉන්න එන්න වෙලාවේ ඒකෙන් තේරන තනිකර දීශාලන වැඩවර්ජන. ඒය එන්න වෙන සෞඛ්‍ය සේවේ වැඩවර්ජන තිබුුණි නෑම මා විශාල වැඩවර්ජන එහම ප්‍රශ්නඇත් තිබුුණ අපට අත්‍ය වශ්‍යයවාක්ක පහිට පතන්න අ වශ්‍ය වනෙත්න. අනිත්්‍යක මේ වැඩවර්ජනයටට ඒවා අිරන නියෝගයක් දීවල තියෙනවා. උසාාවයෙන්ධිකර නියෝගයක් දීවල තිවෙනවා මේක ක්‍රියාත්ම වැඩවර්ය නීතිවරෘදති කල්ලා. මේ තමයි ලංකා ඉතිහාසය දෙවනි වර්ටමන් තැන පලළවෙනි වර්ටම වැනි නියෝගයක් දුන්නේ ශ්‍රේෂ්ඨාතිකරන්නේ අග්‍රවිංචිකාරවර සරත්තෙන්දු සිල්වා එදා වරාය වැඩවර්ජනය නීතිවරුදදිති කල මේ කල්ලා. දැම් මේ දෙවනි වතාවත